you to Lankanot online English class. Today we are going to do our next topic. Last week we did passive voice, the simple present tense and the simple past tense. Today we are going to do the simple future tense. Write down the topic. හැම ටෙන්ස් එකෙම මං කිව්වා පැසිව් වොයිස් නම් ප්‍රොනවුන් චේන්ජස් ඔගොල්ලෝ මුලින්ම ඔගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් ටික දාගන්නකෝ නම් වලින් හිටියට පස්සේ හොයාගන්න අම්මාවෝ ඒ වගේ නම් තියෙන කීප දෙනෙක් ඉන්නවනේ ඒතර ඔගොල්ලන්ටම තමයි ඇටෙන්ඩන්ස් නැති වෙන්නේ මොකද එක එක නම එක සමහර තියලා තියෙන්නේ නම්නේ මුල් කෑල්ල විතරයි දැන් සුපුන් කිව්වොත් එහෙම දෙතුන් දෙනෙක් හිටියොත් එහෙම ඉතින් එක්කෙනෙක්ටනේ මාක් වෙන්නේ එහිඳ ඔගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකකින් ලොග් වෙන්න හැමදාම කියනවා මම මම ඒ ටික මුලින්ම මාර්ක් කරගෙන ඉන්න රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් නැති අය නම් ඉන්න සම්පූර්ණ නමින් ඉන්න ඒගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න එතකොට මට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් ඒහිඳ මේ එන්න ඔයගොල්ලෝ සම්පූර්ණ නමින් ඉන්න රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් නැත්නම් रजिस्ट्रेशन नंबर्स हरी अभी बलमु अभी कथा करे पैसिव वॉइस ज्ञान नहीं पैसिव वॉइस वाले अदालत जॉइन विना इन अद ओगलो हिमा इन प्रोनाउन चेंजेस का क्लियर करने विनवा हरी नहीं तो वो सिंपल फ्यूचर टेंस अनागत काले अद्दाबी तुम्हीने टेंस के इंदल पटान गाने plant එකේ තුන්වන අවස්ථාව past participle එක තමයි planted by him a tree will be planted by him ඒක තමයි passive voice වාක්‍ය මේ structure එකට අනුව මුලට object ඊළඟට will be past participle by subject හරි ඊළඟට බලන්න how to identify direct object කොහොමද හඳුනාගන්නේ direct object එකක්ද කියලා අපි කලින් කතා කළා what whom කියලා ප්‍රශ්න දෙකක් තියෙනවා අපිට අපි මේ ප්‍රශ්න දෙක අහනවා object එකෙන් එතකොට object එක answer එක විදියට උත්තරේ විදියට එනවා නම් එකකට හරි අපිට ඒක passive කරන්න පුළුවන් ඒ කියන්නේ object එක direct object එකක් what whom what කියන එකේ තේරුම තමයි මොකක්ද මොනවද whom කියන්නේ කාටද කවද හරි බලන්න active voice my sister will prepare dinner
අර මං කලින් දීපු ඇක්ටිව් වොයිස් ස්ට්‍රක්චර් එකට අනුව තමයි මේ වාක්‍ය තියෙන්නේ. ඒ වාක්‍ය අපි දැන් පැසිව් වොයිස් කරන්න ඕන. එතකොට අපි බලන්න ඕන මුලින්ම dinner කියන වචනය ඔබ්ජෙක්ට් එක ඩිරෙක්ට් එකක්ද ඉන්ඩිරෙක්ට් එකක්ද කියලා. ඩිරෙක්ට් එකක් නම් විතරයි අපිට පැසිව් කරන්න පුළුවන්. එතකොට අපි බලනවා my sister will prepare මගේ සහෝදරිය පිළියෙල කරාවි. What මොකක්ද පිළියෙල කරා කරන්නේ? නැත්තම් මොනවද පිළියෙල කරන්නේ? කාටද? කාවද? ඒ හතරෙන් එකකට හරි උත්තරේ විදිහට dinner කියන කෙනවනම් අපිට පැසිව් කරන්න පුළුවන්. එතකොට මගේ සහෝදරිය පිළියෙල කරාවි මොකක්ද? dinner. එතකොට dinner ඔව් direct object එකක්. එහෙනම් අපිට dinner ගන්න පුළුවන් ඉස්සරහට dinner will be prepared වල තුන්වන අවස්ථාව prepared by my sister. එතකොට by එකත් එක my sister පිටිපස්සට යනවා. එතකොට වෙනස් වෙන්නේ නැහැ. අපි කතා කළා pronouns විතරයි වෙනස් වෙන්නේ. කියන්නේ I, we, you, they, he, she, it. ඒ pronouns ටික විතරයි පිටිපස්සට යද්දී වෙනස් වෙන්නේ. pronouns වලත් සමහර ඒවා වෙනස් වෙන්නේ නැහැ. කිහිපයයි එතනනුත් වෙනස් වෙන්නේ. අනිත් subjects මොකක් තියුණත් අපි දාන්නේ ඒ තීන subject එකමයි by එකත් එක පිටිපස්සට යද්දී. Second one, they will examine patients. ඒගොල්ලෝ රෝගීන්ව පරීක්ෂා කරාවි. එතකොට active voice වාක්‍යය කියනවා they will examine own පරීක්ෂා කරාවි. What මොකක්ද පරීක්ෂා කරන්නේ? මොනවද පරීක්ෂා කරන්නේ? කාටද පරීක්ෂා කරන්නේ? කාවද පරීක්ෂා කරන්නේ? ඒ ප්‍රශ්නට උත්තර එනවා patients. එහෙනම් අපිට මේකත් passive කරන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් patients will be examined by them. Patients object එක will be examined වල තුනන අවස්ථාව ඊළඟට by they පිටපස්සට යනවා. එතකොට them වෙනවා. මොකද ඒක pronoun එකක් they කියන්නේ. තුන්වෙනි එක active voice වාක්‍යයේ සිහින will fight with others. සිහින අනිත් අයත් එක්ක fight කරාවි, සටන් කරාවි. එතකොට අපිට කියන්න පුළුවන් සිහින will fight, සිහින fight කරාවි. What මොකක්ද? මොනවද? කාටද? කාවද? එකකටවත් එන්නේ නැහැ with others කියන object එක. එහෙනම් මේක අපිට passive කරන්න බෑ. මොකද මේ with others කියන්නේ direct object එකක් නෙමෙයි. ඒ හින්දා හරි. Now you have to convert these sentences into passive. දැන් ඕගලන්ට වාක්‍ය ටිකක් තියෙනවා passive කරන්න. ඉක්මනට ලියාගමු. මෙතන active voice වාක්‍ය ටික තියෙනවා. ඕගොල්ලෝ ඒකේ passive voice එක ලියන්න ඕන. ඔගොල්ලෝ ලියන්න කලින් subject එක, verb එක, object එක underline කරගන්න. එතකොට ඔයගොල්ලන්ට හොයාගන්න ලේසි. There are 10 sentences. වාක්‍ය 10ක් තියෙනවා. ඉක්මනට වාක්‍ය 10 ලියාගන්න මුලින්. ඊට පස්සේ passive කරන්න. මේ ටිකත් ලියලා passive කරන්න. හරි. බලන්න The cat will drink milk. එතකොට the cat will drink pusa boy. මොනවද? මොකක්ද මොනවද? කාටද? කාවද? අපි අහනවා මොනවද? Milk. The answer is milk. එතකොට milk will be drink වල past participle එක drunk by the cat. Milk will be drunk by the cat. ඊළඟට our principal will organize a meeting. අපේ ප්‍රින්සිපල් සංවිධානය කරාවි රැස්වීමක්. අපේ ප්‍රින්සිපල් සංවිධානය කරාවි. What මොකක්ද? The answer is a meeting. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් a meeting තමයි object එක. එතකොට මේක direct object එකක්. එහෙනම් a meeting will be organized by our principal. My mother will bring dolls tomorrow. මගේ අම්මා හෙට ගෙනේවි බොනික්කෝ. බලන්න එතකොට my mother will bring. My mother subject will කියන්නේ will එක. ඊට පස්සේ bring කියන්නේ verb එක. Dolls object tomorrow also object. Tomorrow කියන්නේත් object එකක්. එතකොට මං අහනවා my mother will bring අම්මා ගෙනේවි. What මොකක්ද ගේන්නේ? මොනවද ගේන්නේ? Dolls. Tomorrow කියන්නේ එතකොට indirect object එක. මොකද අර හතරෙන් එකකටවත් මේක එන්නේ නැහැ. එහෙනම් මේක ගන්න බෑ. බලන්න dolls will be brought by my mother my එන්න ඕන my mother tomorrow. Dolls will be brought by my mother tomorrow.
यू एक वाई कर गाना शी विल पास द एग्जामिनेशन वेल ऐ पास वेवी विभागीय होंदीन ऐ पास वेवी व्हाट मुकाद द एग्जामिनेशन तो द एग्जामिनेशन तमाय ऑब्जेक्ट एक वेल किया ने ऑब्जेक्ट एक What, whom किएन प्रश्न देकर वेल किएने को उत्तरे विदेटे ने ना तो एक इनडायरेक्ट ऑब्जेक्ट एक the examination तमाय डायरेक्ट ऑब्जेक्ट एक the examination will be passed by her she पिटिबस्सटे याद्दी ඔන්න එතන වෙනස් වෙනවා her විදියට her well the engineer will build a new apartment එතකොට the engineer engineer වා ගොඩනගාවි හදාවි a new apartment මොකක්ද a new apartment අලුත් apartment එකක් එතකොට a new apartment will be build වල තුන්වෙනි අවස්ථාව built by the engineer බලන්න හොඳට මතක තියාගන්න pronouns තියුනොත් විතරයි by එකත් එක්ක පිටිපස්සට යද්දි වෙනස් වෙන්නේ engineer නැත්තම් mother නැත්තම් our principal අනිත් වෙන කිසිම වචනයක් තියුණාට ඒව වෙනස් කරන්න බෑ අපිට අපේ නමක් තියුණත් වෙනස් කරන්න බෑ හරි ඊළඟ ටික 6th one he will sing a song ඔහු සින්දුවක් ගායනා කරාවි ඔහු ගායනා කරාවි what මොකක්ද a song එතකොට a song will be sung by him he පිටිපස්සට යද්දි him වෙනවා sing වල තුන්වෙනි අවස්ථාව sing sang sung s u n g You will give up bad habits. ඔයා නරක පුරුදු අතහරීවි කියලා කියනවා. Give up කියන්නේ verb එක. Give up. Phrasal verb එකක් මෙතනත් තියෙන්නේ. බලන්න එතකොට you will give up. ඔයා අතහරීවි what? මොකක්ද? මොනවද අතහරින්නේ? Bad habits. එහෙනම් bad habits will be give up එක past participle වෙද්දි given up. Give up. Gave up, given up by you. Bad habits will be given up by you. The nurse will treat patients kindly. Nurse, ekenne hendiya leddunta salakavi treat karavi karunikava. Etoda metanath thiyenawa there are two objects. Metanath objects dekak thiyenawa neda balanna. The nurse will treat hendiya salakavi what mokakda monawada කාටද කාවද කාටද සලකන්නේ patients kindly කියන කේහිකටවත් එන්නේ නැහැ එතකොට රෝගීන්ට patients ලට එතකොට patients will be treated by the nurse kindly 9th one people will celebrate deepavali මිනිස්සු දීපවාලි සමරාවි එතකොට දීපවාලි මිනිසු සමරා දැන් අපි කියන්නේ මිනිසු දීපවාලි සමරාවි මිනිසු සමරාවි what මොකක්ද දීපවාලි දීපවාලි will be celebrated තුන්වන අවස්ථාව celebrated by people last one she will win easily ඇය දිනාවි ලේසියෙන්ම she will win ඇය දිනාවි මොකක්ද ඇය දිනන්නේ මොනවද කාටද කාවද එකකටවත් easily ලේසියෙන්ම කියන එක එන්නේ නැහැ එහෙනම් අපිට මේක පැසිව් කරන්න බෑ. හරිද? එතකොට මේ විදිහට තමයි උත්තර ටික එන්නේ. මොකද easily කියන එක direct object එකක් නෙමෙයි. එහෙනම් අපිට මේක පැසිව් කරන්න බෑ. මට කියන්න ඔක්කොම හරියයි බලන්න. Raise hands. Those who are මැඩම්. ඔව් කියන්න. මැඩම් recording එක දානවද? Recording එක දානවා. බලමු අපි දාන්න පුළුවන් වෙයිද කියලා මොකද සැටින් සැරේට කට් වෙවිනේ අද තියුනේ පාඩම ගොඩක් විට දාන්න පුළුවන් වෙයි මඩන් ගිය සතියේක පුළුවන් වෙයිද ගිය සතියේකත් පුළුවන් ඒක දාලත් ඇති මට හරියට මතක නැහැ දාලාද කියලා ඒක හරි එතකොට හතක් ඉන්නවා නේද හොඳයි ඔයගොල්ලෝ හරි එහෙනම් හරි මෙච්චරයි මේ ටෙන්ස් එකේ තියෙන්නේ මං කලින් කිව්වා වගේ අපි කලිනුත් කතා කරලා තිනවා මේක නෙගටිව් නම් එතකොට he want sing a song කියලා තියුණා නම් අපි කොහොමද කරන්නේ will එක want be කරනවා ප්‍රශ්නයක් ඇහුවා නම්
විල් එක ඉස්සරහට දානවා ඒ විදිහට තමයි වෙනස් වෙන්නේ අර මං කලනොත් කියලා දෙල් තියනවනේ ඒ ටික ඒ විදිහට තමයි වෙනස් වෙන්න ඕන හරිද ඒ හින්දා අපිට සැරින් සැරේටම මේ ෆෝම්ස් හතරම කරන්න බෑ පොසිටිව් එකයි නෙගටිව් එකයි පොසිටිව් ක්වෙස්චන් එකයි නෙගටිව් ක්වෙස්චන් එකයි මේ හතරම අපිට හැම වෙලෙම කරන්න ඕනේ අපි ඇක්ටිව් වොයිස් වල හතරම කරානේ ඒ හින්දා තමයි පැසිව් වොයිස් වල එකක් විතරක් කරන්නේ ඕගොල්ලෝ මතක තියාගන්න මේ විදිහටම තමයි මේ ටිකත් යන්නේ ළමයි හරිද එතකොට පොසිටිව් ස්ට්‍රක්චර් එක විතරයි අපි දෙන්නේ නෙගටිව් එක ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් will එක want වෙනවා will not වෙනවා question එකක් අහද්දී will එක ඉස්සරහට යනවා හරිද b එක හැමම තියලා හරි එහෙනම් අපිට ඊළඟ ටෙන්ස් එක තියෙන්නේ හරි ඊළඟ මාතෘකාව the present continuous tense the present continuous tense තමයි දැන් අපිට කරන්න තියෙන්නේ හරි අපි දන්නවා continuous tense එකක් කියවුවාම කරමින් ඉන්න දෙයක් ගැන තමයි මේ අපි කතා කරන්නේ නේද active voice වලදී සැරින් සැරේටම කියන්න ඕනේ නැහැනේ pronoun change එක නේද ඒ හින්දා ඔයගොල්ලෝ එක හොඳට මතක තියාගන්න pronoun change වෙන විදිහ හරි present continuous tense කියන්නේ කරමින් පවතින දෙයක් ඒ කියන්නේ මේ දැන් කරමින් පවතින දෙයක් කිය අපි කියන්න පාවිච්චි කරන tense එක කාලය active voice වලදී මුලට එනවා කර්තෘ subject එක ඊළඟට am is are කර්තෘට අනුව according to the subject හරිද කර්තෘට අනුව තමයි අපි am ද is ද are ද කියලා දාන්න ඕන. එතකොට subject එක i නම් am any singular ඕනම ඒකවචන කර්තෘ කෙනෙක් නම් ඉන්නේ is any plural ඕනම plural කර්තෘ කෙනෙක් නම් ඉන්නේ are බහුවචන කර්තෘ කෙනෙක්ට are verb එක ing වලින් තියන්න ඕන continuous tense වලදී මම කියලා තියෙනවා ක්‍රියාපදේ අනිවාර්යෙන් තියන්නේ ing form එකෙන් කියලා ඊළඟට object කර්මය බලන්න subject එක දේ කිව්වහම බහුවචනයි එහෙනම් අපිට ගන්න පුළුවන් a study වලට ing එකතු කරන්න ඕන studying books own පොත් පාඩම් කරමින් ඉන්නවා කවුද 46 registration number ඔයා චුට්ටක් raise hands කරගෙන ඉන්න එක අයින් කරන්න මොකද අනිත් ළමයින්ට පේන්නේ නැතුව ඇති හරි passive voice වලදී මුලට එනවා object එක ඊට පස්සේ object එකට ගැලපෙන විදිහට am is are මෙතනත් තිනවා හැබැයි නිකන් නෙමෙයි been එකකුත් තියෙනවා being been ඒ කියන්නේ am been is been are been ඒ විදිහට තමයි එන්න ඕන හරිද එතකොට අපිට මෙතන නිකම් am is are දාන්න බෑ am එක object එකට අනුව ගැලපෙන්නේ am නම් am been is නම් is been are නම් are been ඊළඟට verb එක ක්‍රියාපදයේ තියන්න ඕන තුන් වෙන අවස්ථාවෙන් ඒකත් past participle ඊළඟට by subject අර structures ටිකමයි තියෙන්නේ අපිට මේ වෙනස් වෙන්නේ be verbs එහෙම නැත්නම් helping verbs ටික විතරයි අනිත් ඒවා ටික ඒ විදිහටම තමයි යන්නේ verb එක තුන් වෙන අවස්ථාවෙන් by subject එක අන්තිමට object එක මුලට නේද ඒ structure එකමයි active voice වලදී වෙනස් වෙන්නේ ඒ වගේනේ හරි එතකොට බලන්න කලින් වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක තමයි books කියන්නේ. එතකොට පොත් books නම් බහුවචනයි අපිට ගන්න පුළුවන් a ඊළඟට been a been verb එක study study වල තුන්වන අවස්ථාව studied by they පිටිපස්සට යනවා them වෙනවා books are been studied by them තමයි අපේ වාක්‍ය. ඊළඟට කලින් වගේමයි direct object එකක්ද කියලා හඳුනා ගන්න විදිය ලියන්න ඕන බලන්න එතකොට example he is drinking water he කිව්වම එක්කෙනයි එහෙනම් අපිට මෙතනින් ගන්න කියලා තින්නේ am is වලින් එක්කෙනයි නම් is තමයි ගන්න තින්නේ is drink වලට ing එකතු කළා drinking water ඔහු වතුර බොමින් ඉන්නවා එතකොට අපි බලන්න ඕන මේක පැසිව් කරන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ වෝටර් කියන ඔබ්ජෙක්ට් එක ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක්ද කියලා අපි බලන්න ඕන. එතකොට he is drinking ඔහු බොමින් ඉන්නවා what මොකක්ද මොනවද? එතකොට උත්තරේ වෝටර්. එහෙනම් වෝටර් කියන්නේ ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක්. එහෙනම් අපිට මේක පැසිව් කරන්න පුළුවන්. වෝටර් එකක් විදිහට තමයි අපි ගන්නෙ මේ uncountable
is, been, drink वाला तुमने नवस्ताव drunk by he एक पिटवास से जानवा him वेनवा water is been drunk by him. They are reading books on पोत कियवमिन इन्नवा इतो कोटे they are reading on कियवमिन इन्नवा what मुकाद्द कियवमिन इन्ने मोनवा द कियवमिन इन्ने books. එහෙනම් books කියන්නේ direct object එකක්. Books බහුවචනයි. Are been read by them. බලන්න read 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 වල තුන්වන අවස්ථාවත් read r e a d මයි. හැබැයි ඒක pronounce කරන්නේ read කියලා. Books are been read by them. Next one, I am singing songs. මම සින්දු කියමින් ඉන්නවා, සින්දු ගායනා කරමින් ඉන්නවා. ඒක passive කරද්දි ඊට කලින් අපි බලනවා මේක direct object එකක්ද කියලා. එතකොට I am singing, මම ගායනා කරමින් ඉන්නවා. What මොකක්ද ගායනා කරමින් ඉන්නේ? ඊටත් වඩා ගැලපෙනවා මොනවද ඇහුවා? මොකද බහුවචන උත්තරයනේ තියෙන්නේ. මොනවද ගායනා කරමින් ඉන්නේ? Songs. එහෙනම් songs කියන්නේ direct object එක. Songs are being sung by me. Singing sing වල තුන්වන අවස්ථාව sung by me. By I පිටිපස්සට යද්දි me වෙනවා. හරි අපි ඉක්මනට මේකත් ලියාගමු. present continuous tense කියලා මාතෘකාව ලියන අපේ මේ හතරවෙනි ටෙන්ස් එක. ඊට පස්සේ active voice structure එක ලියලා passive voice ඉක්මනට ලියාගන්න examples ටික. අපිට ආයේ වාක්‍ය තියෙන වාක්‍ය නම් ගොඩක් නෑ, පහයි තියෙන්නේ. ඊළඟට convert කරන්න. Convert these sentences into passive. පහයි තින්නේ. ඔගොල්ලෝ ඒක convert කරන්න. හරි. දැන් අපි බලමු උත්තර. People are cutting trees. මිනිස්සු ගස් කපමින් ඉන්නවා. මොනවද කපමින් ඉන්නේ? Trees. එහෙනම් trees කියන්නේ direct object එක. Trees are been trees को हम बहुवचनाय එහෙනම් ආ ඊට පස්සේ been cut by people cut 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 වල අවස්ථා තුනම cutමයි ඒ හින්දා cut තමයි මෙතෙන්ටත් එන්නේ. They are playing cricket. ඔවුන් cricket සෙල්ලම් කරමින් ඉන්නවා. ඔවුන් මොනවද සෙල්ලම් කරමින් ඉන්නේ? Answer is cricket. එහෙනම් ඒක direct object එකක්. Cricket is been play වල තුන්වන අවස්ථාව played by. They පිටිපස්සට යනවා them වෙනවා. Situm is completing homework. Situm homework complete කරමින් ඉන්නවා. එතකොට Situm මොනවද සම්පූර්ණ කරමින් ඉන්නේ? Homework. Homework is been completed by Situm. We are collecting stamps. අපි මුද්දර එකතු කරමින් ඉන්නවා. එතකොට අපි එකතු කරමින් ඉන්නවා what? Stamps. ඒතර උත්තරේ තමයි stamps. එහෙනම් stamps are been collected by we පිටිපස්සට යනවා us වෙනවා. Teacher is teaching English. ගුරුතුමා ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. ගුරුතුමා මොනවද උගන්වමින් ඉන්නේ? What කියන ප්‍රශ්නය දැම්මහම English කියලා answer එක එනවා. එහෙනම් English තමයි direct object එක. English is been taught by teacher. Teach taught taught T A U G H T. Okay, good. Next, hari. මතක තියාගන්න ගොඩක් ලේසි passive voice. හරිද? වෙනස් වෙන්නේ අපේ be verb එක. එහෙමත් නැත්නම් අපිට ඉස්සරහට තියෙන helping verb ඒව විතරයි වෙනස් වෙන්නේ. හරි. Continuous tense වලත් අපිට passive වලද තියෙන්නේ present continuous, past continuous විතරයි. Future continuous කියලා tense එකක් අපිට passive වලද ඉගෙන ගන්න නැහැ. ඒතොර මෙතනින් continuous ඉවරයි. හරි අපේ ඊළඟ ටෙන්ස් එක the past continuous tense. එතකොට අපි අතීතයේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුල කරමින් සිටිය දෙයක් ගැන කතා කරන්න තමයි මේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ. අපි active voice වලදී ලිව්ව usage එක ඒකම තමයි මෙතෙන්දි තින්නේ. Active voice බලන්න structure එක subject verb verb එකට ing එකතු කරන්න. ඊළඟට object එක කලින් තිබුණේ present continuous වලදී subject am is are. Am is are වල අතීත කාලයේ තමයි was were කියලා කියන්නේ. ඊට පස්සේ ක්‍රියාපදයට ing එකතු කරන object එක දාන්න. Subject එක they. එහෙනම්
දේ කිව්වහම බහුවචනයි එහෙනම් වර්ස් ගන්න බෑ අපි වර්ස් පාවිච්චි කරන්නේ අයි මම ඇතුළුව ඕනම ඒකවචන සබ්ජෙක්ට් එකකට වර් පාවිච්චි කරන්නේ ඕනම බහුවචන සබ්ජෙක්ට් එකකට එතකොට දේ කිව්වහම බහුවචනයි එහෙනම් වර් ස්ටඩි වලට ing එකතු වෙලා ස්ටඩින් බුක්ස් ඕන් පොත් පාඩම් කරමින් සිටියා දැන් අපි පැසිව් වොයිස් ස්ට්‍රක්චර් එක බලන්න ඕන එතෙන්දී බලන්න මුලට එනවා ඔබ්ජෙක්ට් ඊළඟට වර්ස් වර් ඊළඟට එනවා බීන් b e i n g බීන් ඊළඟට verb එක ක්‍රියාපදයේ තියන්න ඕනේ මෙතෙන්දි තුන්වන අවස්ථාවෙන් ඊළඟට by subject by එකත් එක්ක subject එක books books කිව්වහම කලින් වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක තමයි books කියන්නේ එතකොට books books තමයි මෙතෙන්ට ඔබ්ජෙක්ට් එක විදිහට ඉස්සරහට ගන්න ඕන ඊළඟට books බහුවචනයි එහෙනම් were being been studied by them study වල තුන්වන අවස්ථාව studied by එකත් එක දේ පිටිපස්සට යනවා them වෙනවා books were been studied by them ඒක තමයි අපේ passive voice වාක්‍ය හරි අපි ඉක්මනට මේක ලියාගමු මාතෘකාව ලියන ද past continuous tense මේක අපේ පස්වෙනි tense එක අපි දැනටමත් හතරක් කරලා තියෙන මේ පහ ඊට පස්සේ active voice structure එකයි passive voice structure එකයි ලියන්න passive voice එක highlight කරලා ලියන්න ඕනේ ඒක අපිට වැදගත් වෙන්නේ හරි ඊළඟට how to identify direct object අර වගේමයි active voice වාක්‍ය he was drinking water අපි කිව්වා එකිනෙයි නම් කතෘවේක වචන නම් පාවිච්චි කරන්නේ was බහුවචන නම් තමයි were පාවිච්චි කරනවා කිව්වේ දැන් මෙතන he was drinking water ඔහු වතුර බොමින් ඉන්නවා ඔහු වතුර බොමින් සිටියා අතීත කාලයනේ එතකොට අපිට හොයන්න ඕන අපි මුලින්ම මේක direct object එකක්ද indirect object එකක්ද කියලා එතකොට he was drinking ඔහු බොමින් සිටියා what මොකක්ද බොමින් සිටියේ ඊට වඩා අපිට ගැලපෙනවා මොනවද බොමින් සිටියේ the answer is water එතකොට water was water කිව්වහම එකක් විදිහට ගන්න අපි uncountable හිඳ මේ වචනේ word water එතකොට water was been drunk by he පිටපස්සට යනවා him වෙනවා ඉස්සෙල්ලා is තියුනේ is been දැන් was been විතරයි වෙනස් වෙලා තින්නේ was විතරයි වෙනස් වෙන්නේ Next one, they will read. They were reading books. Own pot kievamin sitiya. එතකොට own kievamin sitiya. මොනවද? What? එතකොට books were being read by them. බලන්න books කියනකොට බහුවචනයි එහෙනම් were තමයි එන්නේ. ඊළඟට active voice වාක්‍ය I was singing songs. මම සින්දු ගායනා කරමින් sitiya. එතකොට songs තමයි object එක. මේක direct object එකක්. අපිට what කියන එක දැම්මට පස්සේ songs කියලා උත්තරේ විදිහට එනවා. එහෙනම් මේක songs කියන්නේ direct object එකක්. එහෙනම් songs බහුවචනයි were been sung by me. එහෙම තමයි වාක්‍ය හැදෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙනවා වාක්‍ය convert කරන්න. මේක ඉක්මනට ලියාගමු. ඉක්මනට වාක්‍ය ටික convert කරන්න. හරි අපි දැන් බලමු උත්තර බලන්න children were drawing paintings එතකොට ළමයි චිත්‍ර අඳින්න සිටියා එතකොට paintings තමයි අපේ object එක අපි අහනවා මොනවද අඳින්න සිටියේ උත්තරේ තමයි paintings what කියන ප්‍රශ්නේ දැම්මහම උත්තරේ paintings වෙනවා එතකොට paintings බහුවචනයි එහෙනම් were been draw එකේ තුන්වන අවස්ථාව drawn draw drew drawn එතකොට drawn by children she was buying a saree ඇය saree එකක් මිලදී ගනිමින් සිටියා මොකක්ද what a saree was being bought by her buy bought bought b o u g h t b r n n නෑ bring brought brought buy bought bought next one ishan was speaking english මොනවද කතා කරමින් සිටියේ ඉංග්‍රීසි English was being spoken by Ishan
Next one, they were cleaning the room, the classroom. On panthi kamare pirisidu karmin sitiya. What? Mokakda? එතකොට පිරිසිදු කරමින් සිටියේ the answer is the classroom. එහෙනම් the classroom was being cleaned by them. cleaner තුනන අවස්ථාව cleaned by they පිටිපස්සට යනවා them වෙනවා. අන්තිමට we were writing letters. අපි ලියුම් ලියමින් සිටියා. එතකොට මොනවද ලියමින් සිටියේ? Letters. Letters were being written by us. අපේ උත්තරේ තමයි letters were being written by us. හරි. එතකොට ඔච්චරයි තියෙන්නේ අපිට කරන්න. හරි. එතකොට දැන් අපි passive voice වලත් tenses පහක් කරලා තියෙන්නේ. තව ළමයි අපිට තියෙන tenses තුනයි කරන්න. හරි. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. Videos බලන්න පරණ මගේ අරුණ මොන හරි තියෙනවා නම් Goodbye. අපගේ වීඩියෝ නැරඹීමට බොහොම ස්තුතියි. මෙම වීඩියෝට කැමති නම් ලයික් කිරීමට හා ෂෙයා කිරීමට ඔබට හැකිය. ඔබේ අදහස් අපගේ WhatsApp සමූහයට යොමු කරන්න.